සුබ සන්ධ්‍යාවක් සංකතන සංවාද මණ්ඩපය තුලින් අද අප සාකච්ඡා කරන්නේ නර්තනය සම්බන්ධයෙන් මේ පිළිබඳ සාකච්ඡා කිරීමට කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ප්‍රාසංගික කලා අධ්‍යනාංශයේ කථිකාචාර්ය රුවිනි බටුවංගල මිනිවිය අද සංකතන සංවාද මණ්ඩපයට සපැමිණ සිටිනවා අයිබෝන් රුවිනි අයිබෝන් මේ නර්තනය කියන්නේ කුමක්ද එහි යම් සමාජ විද්‍යාත්මක අර්ථයක් තිබෙනවද එහි යම් මානව විද්‍යාත්මක අර්ථයක් තිබෙනවද ඊට දාර්ශනික අර්ථයක් තිබෙනවද ඔබ අර්ථ දක්ව ගන්න විදිහට මේ නර්තනය කියන්නේ කුමක්ද ඔව් ඇත්තටම නර්තනය කියලා කියන්නේ මේ වෙනකොට ලෝකෙම කතා වෙන මාතෘකාවක් හැබැයි යම් කිසි විදියකින් ඒක අර රබර් බෝලයක් වතුර භාජනයක දාලා උබාගෙන ඉන්නවා වගේ නර්තනය කියන එකත් මිනිස්සුන් තුලින් පැන නැගිලා මිනිස්සු තුල ඇති දැඩි වෙලා සහ පරම්පරාවෙන් පරම්පරාවට ඉදිරියට යන දෙයක් නමුත් විවෘත වශයෙන් බොහෝ දුරට මම දකින විදිහට ලංකාව ඇතුළත මේ නර්තනය කියන මාතෘකාව සම්බන්ධයෙන් කතා කරනව අඩුයි. මොකද නර්තනයට ඒකට හේතුව නර්තනය කියන දෙයට වෙන අර්ථකථනයක් සංකල්පයක් දීලා තියෙනවා වර්තමානයේ වෙනකොට. නර්තනය අපි හඳුනා ගන්න කලින් මම කැමති පොඩි ප්‍රවේශයක් ගන්න නර්තනයේ යථාර්ථය වන චලනය කියන්නේ මොකක්ද කියන එක අර්ථ දක්වීම තුළින්. මොකද චලනය තමයි නර්තනයට පාදම වෙන්නේ. අපි හඳුනා ගන්නවා සංගීතයේ යථාර්ථය නාදය කියලා. ඒ වගේම නර්තනයේ යථාර්ථය චලනය කියලා තමයි අපි හඳුනා ගන්නෙ. ඒ කොහොමද මේ ඓතිහාසික අර්ථයකින් ඔබ විග්‍රහ කරන්නේ? කොහොමද මිනිස්යාගේ ඉතිහාසයේ මුල් යුගයේ ඉඳන් මේ චලනය ප්‍රයෝජනයට ගත්තේ විවිධ ප්‍රකාශන කිරීම සඳහා? ඇත්තටම නර්තනයේ වැදගත්කම කතා කරන්න මං හිතන්නේ ඉතිහාසයම අපිට හොඳ සාක්ෂියක්. මොකද මගේ පෞද්ගලික අදහස මේ ලෝකේ යම් කිසි දවසක කිසියම් කලා නිර්මාණයක් ඇති වුණාද එහි ප්‍රමුඛස්ථානය හිමි වෙනවා නර්තනයට. මක්නිසාදයක් මොකද ප්‍රාගෛතිහාසික මානවයාගේ යුගයට යනකොට අපිට අපි හැමෝම දන්න කාරණයක් පළමුවෙනි මනුෂ්‍යයා මේ ලෝකෙට බිහි වුණාට පස්සේ යාගෙන යම් කිසි පරම්පරාවක් බිහි වුණාද ඒ ජනනී අවස්ථාවේ හෝ අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් මෞකුස තුල පිළිසිඳගෙන හැදී වැඩෙන අවස්ථාවේදී යම් කිසි ප්‍රතිචාරයක් විදිහට ඒ බිලිඳා දක්වන්නේ ප්‍රථමවම චලනයක්. එතකොට ඒක තමයි අපේ මූලිකම අදහස චලනයේට චලනයෙන් පසු නර්තනයට ප්‍රවිෂ්ඨ වීම සඳහා. ඒ නිසා මම ඊටම කැමැත්තෙන් කියනවා මොකද නර්තන ශිල්පිනියක් නර්තන වේදිනියක් විදිහට ලෝකයේ යම් කිසි තැනක බිහි වූ නිර්මාණතුලින් කලා නිර්මාණතුලින් ප්‍රථම ස්ථානය චලනයෙන් පසු නර්තනයට හිමි වෙනවා. අපි ඒක ඇත්තටම හඳුනාගන්නේ ප්‍රාගෛතිහාසික මානවකයාගේ දඩයම් යුගය නියෝජනය කරන අවස්ථාවක් විදිහට. අපි දන්නේ ඉතිහාස කතාව තමයි ඒගොල්ලන් දඩයමක් කරගෙන ආවට පස්සේ කොහොමද ඒක අපි කියන්නේ එන්ජොයි කරේ, කොහොමද ඒක සැමරුවේ සෙලිබ්‍රේට් කරේ. ඒ අවස්ථාවේදී කාන්තා පාර්ශවය තමන්ගේ දරුවන් රැක බලාගෙන ගල්ගුහාශ්‍රිතව ජීවත් වෙනකොට තමන්ගේ රැළේ ඉන්න ශක්තිමත් පිරිමින් ගිහිල්ලා දඩයම් රැගෙන එනවා. එතකොට ඒගොල්ලන් ඒක සමරන්න, ඒ කියන්නේ අපි ඒ කියන්නේ මිනිස්යාගේ මානවයාගේ ගති ලක්ෂණය තමයි තමන් ආහාර නිවාස ඇඳුම් පැළඳුම් කියන ඔවුන්ගේ මූලික අවශ්‍යතාවයන්. ඒවා සපුරා ගැනීමේදී ඒ සැමරීමේ ගතියක් පුරුද්දක් තියෙනවා මානවයාට. ඒක අදටත් අද සමාජයටත් එසේමයි. එදා සමාජෙත් ඒක තිබුණා. එදා සමාජයේ අපි කියන ප්‍රාථමික ජන සමාජ ප්‍රිමිටිව් සොසයිටි එකේ තිබුණු ඒ ඇදහිම් විශ්වාස සහ උත්සවශ්‍රීයෙන් සමරපු දේවල් තමයි ඓතිහාසික වශයෙන් නර්තනයට පාදක වෙන්නේ. දැන් උත්සව පිළිබඳ ඔබ අවසන් වශයෙන් අදහස් දැක්වුවා. අප දන්න විවිධ උත්සව සමග විවිධ නර්තනයන් බැඳී තිබෙනවා, විවිධ චලනයන් බැඳී තිබෙනවා. මේක විවිධ සමාජ ඇසුරිනුත් ලාංකේය සමාජ ඇසුරිනුත් ඔබ විග්‍රහ කරන්නේ කොහොමද? ඔව්, අපිට මේ තවමත් අපි දන්නවා ඇමේසන් වනාන්තරය ආශ්‍රිතව තියෙන සමහර ගෝත්‍රයන් ලෝකය දැකලා නැහැ. ඔවුන් ඇඳුමක්වත් පාවිච්චි කරන්නේ නැහැ. හැබැයි ඔවුන් අතර ඉතාමත් සංස්කෘතිමය වටිනාකමකින් පොහොසත් ඉතාම අපිට ඇත්තටම හිතා ගන්නවත් බැරි විවිධ ඇදහිලි හා විශ්වාස. මං හිතන්නේ සංස්කෘතිම වශයෙන් සහ සමාජීය වශයෙන් අපේ ජන සමාජ පෝෂණය ලැබුවා ඉතිහාසෙ ඉඳලම මේ ඇදහිලි හා විශ්වාස කියන දේවල් එක්ක. ඒ කියන්නේ
මිනිසා සංස්කෘතිකමය වෙන්න පටන් ගන්න මං හිතන්නේ ඒ දේවල් එක්ක. ඒ කියන්නේ දෙවියන් පිළිබඳ විශ්වාසයන් තිබුණා, යකුන් පිළිබඳ විශ්වාසයන් තියෙනවා, ග්‍රහයන් පිළිබඳ විශ්වාසයන් තියෙනවා. ලෝකයේ මූලික වශයෙන් මෙන්න මේ කාණ්ඩ තුන සම්බන්ධයෙන් තමයි මේ අදහිලිහා විශ්වාස ගොඩනැගෙන තියෙන්නේ. අපේ සමාජෙත් එහෙම තමයි. එතකොට ඕස්ට්‍රේලියානු ආශ්‍රිතව ඉන්න ගෝත්‍රිකයන්, එතකොට අප්‍රිකාවේ වෙසෙන ගෝත්‍රිකයන් අදටත් අපිට ඔවුන්ගේ කියන්නේ සමහර ඩොකියුමන්ටරි තියෙන ඇත්තට මේගොල්ලන්ගේ ජන ඇදහිලි සහ විශ්වාස පද්ධතින් වශයෙන් අපිට අධ්‍යයනය කරන්න පුළුවන්. මම හිතන්නේ ඒ සම්බන්ධයෙන් ඉතා හොඳට එදිරිවීර මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ගැමි නාටකයේ පොතේ අපිට ඇත්තටම ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කරන්න තියෙන හොඳ පොතක්. එහි ඉතාම හොඳින් සඳහන් වෙනවා. මම කැමති අර වැඩි වේලාවක් අපේ ලංකාවේ දේවල් සම්බන්ධයෙන්ුත් කතා කරන්න ඕන හින්දා වර්තමානය වන විටත් ලංකාවේ මේ ඇදහිලි සහ විශ්වාස කියන දේවල්, කියන්නේ චලනය හා පදනම් වෙච්ච මූලික වශයෙන්ම ගොඩනැගිලා තියෙන මේ යකුන්, දෙවියන් සහ ග්‍රහයන් කියන කාණ්ඩ අසුරු කරගෙන කියලා තමයි අපිට මේ උදාහරණ කීපයක් එහෙම දෙන්න පුළුවන්. ඔව්, ලංකාවේ නර්තනයේ වශයෙන් නර්තනය කියලා ගත්තම ප්‍රධාන වශයෙන්ම උඩරට පහතරට සබරගමු කියන සම්ප්‍රදායත්‍රය අපිට අපි හඳුනාගෙන තිනවා. ඊට අමතරව කුඩා ජන කණ්ඩායම් අතර විවිධ නර්තන සම්ප්‍රදායක් වශයෙන් පැවතුනේ නැතත් යම්කිසි ජන නාටක ජන නෘත්‍ය කොටස් ශේෂව දක්නට ලැබෙනවා. විශේෂයෙන්ම දැන් මම කැමති මම පහතරට නර්තන සම්ප්‍රදාය ගොඩක් සම්බන්ධ නිසා ඒ සම්ප්‍රදාය ඇසුරින් මේ තවදුරටත් පැහැදිලි කරන්න. විශේෂයෙන්ම පහතරට නර්තන සම්ප්‍රදාය තුළ දෙවියන් වෙනුවෙන් අපි දේව ශාන්ති කර්ම කරනවා, මඩු ශාන්ති කර්ම කරනවා. ඒ වගේම යකුන් වෙනුවෙන් අපි කරනවා යක් ශාන්ති කර්ම. අපි ඒකට විශේෂණ හඳුන තොවිල් කියලා. මේ තොවිල් පවිල් කියන එක එන්නේ මේ යක් ශාන්ති කර්ම ආශ්‍රිතව. එතකොට ග්‍රහයන් වෙනුවෙන් කරන බලි ශාන්ති කර්ම තියෙනවා. ඒ විදිහට තමයි මේ ආරම්භයන් කොහොමද වෙලා තිබෙන්නේ? ඉතිහාසයේ මොන විදිහටද බැඳිලා තියෙන්නේ? ඔව්, ඉතිහාසයේ ප්‍රධාන වශයෙන් මම කලිනුත් සඳහන් කරා අපි ඇදහිලිහා විශ්වාස කියන දේවල් තිබුණා. විශේෂයෙන්ම දැන් කොහොඹා කංකාරිය ගත්තම උඩරට නර්තන සම්ප්‍රදායේ අපිට පෝල්වි ඒ වගේම රොබර්ට් නොක්ස්ගේ දේශාටන වාර්තා තුළ ඉතිහාසය ලියවිලා තියෙනවා. නමුත් ඒකේ ඉතිහාසයේ කතාව අපිට යනවා කුවේණි දක්වා. මොකද ජනශ්‍රුතිය තුළ ඒ කියන්නේ මේ කවුද විජය රජුරන්ගෙන් පස්සේ රජ පැමිණි පණ්ඩුවස් දෙව් රජුරන්ට වැළඳුණු දිවි දෝෂයක් සම්බන්ධයෙන් වීදුරු දිවක් සහිත දිවියෙක් පණ්ඩුවස් දෙව් රජුරන් නින්දේ සිටින විට ඇඟට පැනීම නැතුණු බිය නැති කරන්න ඉන්දියාවෙන් ගෙනාව කොහොඹාවරු තුන්දෙනෙක් සහෝදරය තුන්දෙනේ ඔවුන් කර යාගය තමයි මේ කොහොමා ශාන්ති කර්ම යක් ශාන්ති කර්මය විදිහට ප්‍රචලිත වෙලා තියෙන්නේ. එතකොට ඉතිහාසයේ අපිට කොහොමා ශාන්ති යක් ශාන්ති කර්මයට තියෙන ඒ වගේ අදහසක්. එතකොට පහතරට යක් තොවිල් ගත්තම විශේෂයෙන්ම දැන් ඉන්දියාවත් එක්ක තමයි ප්‍රධාන වශයෙන් කියන්නේ අපේ ශාන්ති කර්ම බැඳිලා තියෙන ඉතිහාසයේ ඉඳලම ඉන්දියාවයි සහ ශ්‍රී ලංකාව කියලා කියන ඉතාම කිට්ටු සමීප සම්බන්ධතාවයන් පවත්වපු රටවල් දෙකක් සමට එකම ප්‍රදේශයක් විදිහට තියෙන්නේ නැති ඒ කාලෙ වෙනකොට කොහොම වුණත් ඉන්දියානු ආභාෂයත් එක්ක තමයි අපේ ඉතිහාසයේ ශාන්ති කර්මාශ්‍රිතව ගොඩනැගිලා තියෙන්නේ. ඉන්දියානු ආභාෂය කිව්වහම දකුණු ඉන්දියානුද උතුරු ඉන්දියානුද එහෙම නැත්නම් වෙන ඉන්දියාවේ වෙනත් සම්ප්‍රදායන් වලින් ආභාෂයක් ලැබිලා තිබෙනවද? කොහොමද? මම දකින්න එක විවිධ පළාත්වල ආභාෂ. දැන් දේව ශාන්ති කර්ම වල අපි පුද ලබන පත්තිනිය. පත්තිනිය කියන්නේ කන්නගී. එතකොට කන්නගී ඇවිල්ලා තියෙන දකුණු ඉන්දියාව ආශ්‍රිත ප්‍රදේශයක ඉඳලා සිලප්පදිකාරම් කියන මේකේ කන්නගී ග්‍රන්ථයක සඳහන් වෙනවා. එතකොට කන්නගී කෝවලන් එන්නේ අපිට දකුණු ඉන්දියානු ආභාෂයත් එක්ක. එතකොට අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් සූනියම් ශාන්ති කර්මය. සූනියම් ශාන්ති කර්මය මැණික්පාල බිසවට කරන යාගයට බමුණන් පැමිණෙන්නේ ඉන්දියාවේ වඩිග දේශෙන්. වඩිගපුර දේශෙන් සද්දෙන බමුණු ඇවිදින් පෙර වඩිග පටුනෙන් එදා නිරින්දුට යාග කරමින් කියලා තමයි ඒ කවි සාහිත්‍යය සඳහන් වෙන්නේ. එතකොට අපිට ඒක විවිධ පළාත් වලින් පැමිණි අය විදිහට අඳුනා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ සංස්කෘතික සංස්පර්ශය එහෙම නැත්නම් කල්චරල් කන්ටැක්ට් කියන එක ඉතාම පුළුල් පරාසයකට අන්තර්ග්‍රහණය වෙනවා. අනිවාර්යයෙන්ම ඒක මම හිතන්නේ අර මේ ඒ කියන්නේ ලෝකයේ තියෙන සංනිවේදනයේ දියුණුව වෙනවත් එක්කම තාක්ෂණයේ දියුණුවත් එක්කම සංස්කෘතික මේ වශයෙන් අපේ මිශ්‍ර වීමක් දක්නට ලැබෙනවා. ඒක මම හිතන්නේ මේ එදා මේ ඒ කියන්නේ යාත්‍රා කර
ඒකෙන් වෙනත් රටවල් වල ඉඳලා මේ රටට පැමිණි මේ රටෙන් වෙන රටකට ගිය අයතර සංස්කෘතික හුවමාරුවක් සිද්ධ වෙලා තියෙනවා. මම හිතන්නේ ඒකත් එක්ක අපේ දේශීය නර්තන සම්ප්‍රදායටත් අන්‍ය සංස්කෘතීන්ගේ බලපෑම යම් කිසි අනියම් ආකාරයකින් ලැබිලා තියෙනවා. ඒ ඔස්සේ දේශීය ශාන්ති කර්ම ශිල්පීන් දේශීය කලාකරුවන් උත්සාහ කරලා තියෙනවා ඒ තමන්ගේම සම්ප්‍රදායක් විදිහට එළියට එළි දක්වන්න. ඒකට මං කියන්නේ නර්තනය තුළ තියෙන ගොඩාක් සාධක අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. විශේෂයෙන්ම ශාන්ති කර්මල ගත්ත මේගොල්ලන් පාවිච්චි කරන මුද්‍රා, ඇඳුම් පැළඳුම්, වේශ නිරූපණ ක්‍රම. දැන් පහතරට වේශ නිරූපණය යම් තාක් දුරට ඉන්දියානු කතකලි නර්තන සම්ප්‍රදායේ ආභාෂය තියෙනවා. මොකද අර ඒගොල්ලන් කතකලි නර්තන ශිල්පීන් පල්ප් එකක් පාවිච්චි කරනවා සුදු පාට. එතකොට ඒක පහතරට නර්තන ශිල්පීන් අල්ලියාදු කියන පවුඩර් වර්ගය පාවිච්චි, එක මැටි වර්ගයකින් හදාගන්න එකක්. එතකොට කතකලි නර්තන ශිල්පිනිය එක හදාගෙන හාල් පිටි වලින්. එතකොට ඊට පස්සේ ඒගොල්ලන් ඇඳුම් පැළඳුම් වල දැන් කතකලි නර්තන සම්ප්‍රදාය යාර 6ක් දිග හේලයක්, ඒගොල්ලන් යාර 21ක් පමණ දිග හේලයක් පාවිච්චි කරනවා ඒගොල්ලන්ගේ ඇඳුමේ එක කොටසක් විදිහට. ඒක ලංකාවේ යාර 6ක් දිග හේලයක් පාවිච්චි කරනවා, ශ්වේත වර්ණ හේලය. එතකොට හෙඩ් ඩ්‍රෙස් වල, හිස් පළඳනා වල, ඒ සියල්ලංගෙම ආභාෂ අපිට දැන් කර්ණාටක නර්තන පළාත්වල තියෙන නර්තන සම්ප්‍රදායන්ගේ ආභාෂත් අපේ දේශීය නර්තන සම්ප්‍රදායන්ට ලැබිලා තියෙනවා. දේශීය සම්ප්‍රදායන් ගත්තහම දැන් ඔබ සඳහන් කරපු ආකාරයට උඩරට වෙනම සම්ප්‍රදායක් තියෙනවා. ඒ වගේම පහතරට තවත් සම්ප්‍රදායක් තියෙනවා. සබරගමුවේ තවත් සම්ප්‍රදායක් හම්බ වෙනවා. ඊට අමතරව තවත් ප්‍රාදේශීය වශයෙන් සුවිශේෂ වූ අනන්‍යතාවන් සහිත විවිධ සම්ප්‍රදායන් තියෙන පුළුවන්. දැන් මේ චලනය කියන මූලිකාංගය ගත්තහම මේ එක් එක් සම්ප්‍රදායන් අනුව චලනයේ වෙනස් වෙන්නේ කොහොමද? එහෙම විශේෂතා තියෙනවද? ඇත්තටම චලනයේ වෙනස්කම තමයි අපි නර්තන සම්ප්‍රදායක් තවත් නර්තන සම්ප්‍රදායකින් වෙන් කරලා හඳුනගන්න හේතුව වෙන්නේ. දැන් ලෝකයේ විවිධ නර්තන සම්ප්‍රදායන් තමයි මම ඉස්සෙල්ලා කිව්වාගේ අපිට වෙනත් ආභාෂයන් ලැබිලා තියෙනවා. වෙනත් සංස්කෘතීන් වල ආභාෂයන් ලැබිලා තියෙනවා. චලනයටත් ඒසෙමයි. මොකද දැන් අපි උදාහරණයක් ගත්තොත් පහතරට යක් තොයිල් වලදී අපි මේ කටකාමුක මුද්‍රාවෙන් මේ මුද්‍රාව පාවිච්චි කරනවා භරතනාට්‍යම් වල එන දුම්මල මතුරන්න. එතකොට දේශීය වශයෙන් ගත්තම උඩරට පහතරට සබරගම මූලික ඉරියව් බැලුවම ඒක ඇතැම් විද්වතුන් ප්‍රකාශ කරලා තියෙනවා මේ නර්තන චලන ගොඩ නැගිලා තියෙන්නේ භූගෝලීය සාධකත් එක්ක කියලා. මොකද දැන් පහතරට නර්තන සම්ප්‍රදාය විශේෂයෙන්ම වෙරළ බඩ ආශ්‍රිත චලන කිව්වම මට හොඳට මතකයි. දැන් මගේ තාත්තා පාරම්පරික නර්තන ශිල්පියෙක් නිසා පොල්වත්ත පරම්පරාවේ, මොකද පාරම්පරිකව එන දැනුම ඇත්ත වශයෙන්ම වෙනස් අපි පාඨශාලාවකට ගිහිල්ලා ලබන දැනුමට වඩා. ඔවුන්ගේ එතුමන්ගේ ගෝල බාලයින් අපි උදේ පාන්දර නැගිටිනකොට දකින්නේ වැලි තියෙන මිදුලේ මාලක්කම් ගහන්න පුරුදු වෙනවා. එතකොට ඉස්සර කාලේ එතුමන්ලා ඒක පුරුදු පුහුණු වෙලා තියෙන වැල්ලට ගිහිල්ලා. වැල්ලේ තමයි මොකද කාටවත් ශාරීරික හානියක් සිද්ධ වෙන්නේ නැහැ. මාලක්කම් පතහා විස්ස බමර වලල්ල කිව්වම ලේසින් ඒ ශිල්පීන් ප්‍රගුණ කරන්නේ ඒ භූගෝලීය සාධකත් එක්ක ඒගොල්ලන්ට ලැබෙන යම්කිසි ඒ කියන්නේ පහසුකම් මැදේ පුරුදු පුහුණු වීමකින්. ඒ වගේම උඩරට නර්තන සම්ප්‍රදාය ගත්තම ඉහළට පැනීම් තියෙනවා. අපි කියන්නේ උඩරට කිව්වම සමහරට නම් වලට නාම මාත්‍රව ඒ චලනයන්ගේ ආභාෂය ලැබෙ නැති. සබරගමු නර්තන සපරගමුව කියන එකෙන් තමයි මේ සබරගමු නර්තන සම්ප්‍රදාය බිඳිලා එන්නේ. කියන්නේ අපි දන්නවා ඒ පැත්තේ හිටිය ගොඩක් වැඩි ජනතාව තමයි ඒ පළාත්වල ව්‍යාප්ත වෙලා හිටියේ. එතකොට ඒගොල්ලන්ගේ භූගෝලීය සාධක ගත්තම යම් කිසි ඒ කියන්නේ තනිතලාවකට එක්වෙච්ච පිරිසකට එතන යම්කිසි ක්‍රියාකාරකම් කරන්න පුළුවන්. ඒ හින්දා තමයි ඒගොල්ලන්ගේ මණ්ඩිය ඉතාම පහතලා සමබරව ශාරීරික අද් දෙක ඉනින් පහලට ඇවිල්ලා උඩරට නර්තනයට වඩා වෙනස් විදිහේ චලනයක් නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට ඒක භූගෝලීය සාධක වශයෙන් වෙනස් වෙන්න පුළුවන්. ඒ සමාජයේ තියෙන යම්කිසි සුවිශේෂී ලක්ෂණ අනුව හැඩගැහෙන්න පුළුවන් දෙයක්. ඒ නිසාත් මම විශ්වාස කරනවා ලෝකයේ සියලුම නර්තන සම්ප්‍රදායන් එකම පවුලේ දරුවෝ වගේ. අපි දැන් අපේ තියෙන අත් දෙකේ ඇඟිලි 10 ගත්තම ඇඟිලි 10 10 විදිය. ඒ වගේ තමයි මේ නර්තන සම්ප්‍රදායන් එකම ඒ කියන්නේ එකම පවුලක ඉන්න විවිධ සමාජිකයන් තමයි. ඒක හැබැයි වෙනස් වෙන ඇත්තටම චලන වල ප්‍රකාශනාත්මක භාවයත් එක්ක. ඔව් දැන් ලෝක සම්ප්‍රදායන් ගත්තම අප දන්නවා බටහිර වෙනම නර්තන සම්ප්‍රදායක් තිබෙනවා. ඒ වගේම ඉන්දියාව ආශ්‍රයෙන් මහා සම්ප්‍රදායක් තියෙනවා. චීනය වගේ තවත්
සම්ප්‍රදායන් තියෙනවා, ජපානයේ තවත් සම්ප්‍රදායන් තියෙනවා. මේ මේ කලාපවලට සුවිශේෂිත වූ සම්ප්‍රදායන් තිබෙන බව අප අධ්‍යක තිබෙනවා සහ අපට විවිධ මූලාශ්‍රාසුරෙන් ලබා ගැනීමටත් පුළුවන්. අප කේන්ද්‍රීය වශයෙන් සාකච්ඡා කරන කාරණයක් තමයි චලනය කියන දේ. යුරෝපයේ බැලේ නාට්‍යයක චලනය පාවිච්චි කරන ආකාරයත්, ඒ වගේම ශ්‍රී ලංකාවේ පාරම්පරික නර්තන ශිල්පීක් චලනය පාවිච්චි කරන ආකාරයත්, ඒ වගේම චීනයේ හෝ ජපානයේ සාම්ප්‍රදායික නර්තන ශිල්පී චලනය පාවිච්චි කරන ආකාරයත්, මේව කොහොමද එකිනෙකට විශ්ලේෂණය කරගන්නේ? ඔවුන්ගේ උවමනාවන් කුමක්ද මේ චලනය ඔස්සේ කරන්නේ? ඔවුන්ගේ යම්කිසි සමාජීය උවමනාවක් තිබෙනවද, සංස්කෘතික උවමනාවක් තිබෙනවද, කුමක්ද පිටිපස්සෙ තිබෙන්නේ? ඇත්තටම ඒ සම්බන්ධයෙන් කතා කරන්න කරුණු කාරණා කීපයක් තියෙනවා. එකක් චින්තනමය වශයෙන් තියෙන සම්බන්ධතාවයන්. යුරෝපීය රටවල් වල ගත ඒගොල්ලන්ගේ චින්තන ධාරාව මදක් වෙනස් ස්වරූපයක් ගන්නවා. ආසියා දකුණු ආසියා යටිකින් වශයෙන් අපේ රටේ මිනිස්සු හිතන පදන විදිය වෙනස්, අපේ සංස්කෘතික රටාවන් වෙනස්, අපේ ජීවනෝපායන් වෙනස්. එතකොට චීනය ජපානය වගේ ගත්තම ඒ කලාපයේ මිනිස්සුගේ එක විදිහකට ඒ දේවල් නිර්මාණය වෙලා තියෙන්නේ. දැන් බටහිර චින්තනය පැත්තෙන් ගත්තොත් මම ඉතාම ගරු කරන දෙයක් තමයි මේ අර අපි නර්තන ශිල්පීන් විදිහට කවදාවත් එක රාමුවකට කොටු වෙන්න ඕනේ නැහැ කියන එක. මොකද ඒක අපි වර්තමානයේ හඳුනාගන්නේ නර්තනය කියලා කියන්නේ බොඩි ලැන්ග්වේජ්, ශරීර ප්‍රකාශනය. ඒකට සීමාවන් තියෙන්න බෑ. යුරෝපයේ එදා බිහි වෙච්ච ප්‍රවීණ නර්තන ශිල්පීන් ශිල්පිනියන්ට අවශ්‍ය වුණේ 1890 දශකය වෙනකම්ම යුරෝපය තදින් ඇදබැඳගෙන තිබිච්ච මේ බටහිර බැලේ කියන එක මේ රාමුවෙන් මිදින්න තමයි ඒගොල්ලන්ට අවශ්‍යතාවය තිබුණේ. මොකද බටහිර බැලේ නර්තනය කියලා කියන්නේ 100%ක්ම තාක්ෂණිකව විද්‍යානුකූලව ඍජු ශරීර චලන සහිතව ගොඩනැගිච්ච නර්තන සම්ප්‍රදායක්. එතකොට ඒ තුළ අපිට යම්කිසි ප්‍රකාශනයක් සිද්ධ කිරීමට තියෙන අවකාශය සීමා වෙනවා. මොකද නර්තනය කියලා කියන්නේ මේ වෙනකොට හඳුනාගෙන තියෙනවා ශරීර භාෂාව තුළින් අපගේ චින්තනය මෙහෙවා යම්කිසි ප්‍රකාශනයක් ඉදිරිපත් කරන්න පුළුවන් තරම් ප්‍රබල මෙවලමක් තමයි මේ ශරීරය කියලා කියන්නේ. එතකොට 1890 දශකයේ මේකට ඉස්සෙල්ලම ප්‍රවිෂ්ඨ වෙන්නේ ඉසඩෝරා ඩංගන් කියන ප්‍රවීණ නර්තන ශිල්පිනිය. එතුමිය තමයි අඳුනගන්නේ බැලේ නර්තනය කියලා කියන්නේ නර්තනය කියන සංකල්පය තුළට ගත්තම මේ අර අපිට තියෙන සීමාවන් හරිම වැඩි. නර්තනය කියලා කියන්නේ බැලේ නෙමෙයි. හැබැයි බැලේ කියලා කියන්නේ නර්තනයක් වෙන්න පුළුවන්. එතුමිය තමයි ඒ වෙනකොට බටහිර රටවල ඉතාම තදින් ඒ කියන්නේ බැඳිලා තිබුණු නීති රීති පවා උල්ලංඝනය කරමින් ප්‍රථම වතාවට පාවාන් රහිතව නර්තනයේ වේදිකාවක ඉදිරිපත් කරේ. ඒ වගේම එතුමියගේ තවත් සුවිශේෂත්වයක් තිබුණා. එතුමිය ඉදිරිපත් කළ නව නර්තනයට එතුමිය පාවිච්චි කරේ ග්‍රීක මැටි බඳුන් වල තියෙන ආකෘතිය තමයි ඇඳුම් වලට පාවිච්චි කරේ. මොකද ඒ වෙනකොට ටුටු කියන සාය සහ ලියෝටාඩ් කියන හැට්ටය පමණයි පාවිච්චි කළේ බැලේ නර්තනය සඳහා. එතකොට මේක ඒ වෙනකොට යුරෝපයේ ඉතාම විශාල විප්ලවයක් වුණා. ඒ කියන්නේ විශේෂම පාවන් රහිතව නර්තනයේ යෙදීම. එතකොට මේ තත්ත්වයට එන්න තව හේතු කාරණා කීපයක් බල ප්‍රධාන වශයෙන්ම අපි චිත්‍රකලාවේ හඳුන ගන්න උපස්ථිතික වාදය කියන එක. එතකොට මේ සම්බන්ධයෙන් ඇතිවුණු කතා බහ, ඒ වගේම සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ මනෝවිශ්ලේෂණ වාදය සම්බන්ධයෙන් ඇතිවෙච්ච කතා බහ මේ නව නර්තනයක් කරා එන්න මිනිසුන්ව පොළඹවපු කාරණා ඒ ශිල්පීන්. ඒ වගේම කැමරාව මට මතකද 1890 ගණන් වල පළවෙනි වතාවට කැමරාව බිහි වෙනකොට ඒකලන් හිතුවා අපිට වේදිකාව මත ඉදිරිපත් කරන චලනයට වඩා වෙනස් දෙයක් මේ රූප පෙට්ටියේ පෙන්වන්න පුළුවන් වගේ ඒ වගේ අදහස් කීප. ඒ වගේ නැවුම් අදහස් එක තමයි බටහිර චින්තනය තුළ නර්තනය කියන එක වෙනස් වෙන්නේ. එතකොට චලනය කියන එක ඒක කාලෙන් කාලයට වෙනස් වෙන්න පුළුවන් දෙයක්. ඒක සම්ප්‍රදායක් තුලම ස්ථාපිත වීම අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඒක අපේ නර්තනයටත් මේ වෙනකොට බලපාලා තියෙනවා රියැලිටිකරණය හරහා. අපි හිතාම හොඳින් එදිනෙදා අපි හදාරන උඩරට පහතරට සබරගමු කියන නර්තන චලන වෙනස් මාධ්‍යයන්ගේ යම්කිසි සංගීත ඛණ්ඩයන්ට ඉදිරිපත් කරනවා අලුත් අර්ථකථන නිෂ්පාදනය කරන්න. එතකොට හරිනම් අපි
ඉගෙනගෙන තියෙනවට බෙරයට විතරයි අපිට නටන්න පුළුවන් වෙන්න ඕනේ. නමුත් චලනය කියන එක ඒ ඒ සමාජයේ තියෙන සමාජාර්ථික දේශපාලන සහ මේ ව්‍යුහයන් එක්ක වෙනස් වෙමින් පවතින දෙයක් විදිහට තමයි මම මේ වෙනස් වෙමින් පවතින ලෝකෙ තුළ දැන් මේ අලුත්ම ප්‍රවණතා මොනවද නර්තනය සම්බන්ධයෙන් ලෝක මට්ටමින් තිබෙන අලුත්ම ප්‍රවණතාවයන් තමයි රියැලිටිකරණය කියන එක. එතකොට දැන් බොඩි ලැන්ග්වේජ් කියන පැත්තෙන් ගත්තම ෆැෂන් ඩිසයිනින් වලට, එතකොට මියුසික් පත් ඒ කියන්නේ මියුසික් සම්බන්ධයෙන් තියෙන මියුසික් වීඩියෝස්, මියුසික් පර්ෆෝමන්ස්, ඒ කියන්නේ මේ අන්තර් සම්බන්ධතාවයන් පවත්වනවා නර්තනය කියන එක හැම විෂයක් සම්බන්ධයෙන්ම. ඒක චිත්‍ර ආර්ට් ඇන්ඩ් ඩිසයින් පැත්ත ගත්තත්, ඩ්‍රාමා ගත්තත්, මියුසික් ගත්තත්, ඒක තමයි ලොකුම මේ වෙනකොට තියෙන ප්‍රවණතාවය. ඒක නර්තනය කියන මේ ශරීර භාෂාව නැතුවම බැරි ශේෂ්ත්‍රයක් බවට පත් වෙලා තියෙනවා. ඒ ඔස්සේ ඒ කියන්නේ රියැලිටිකරණය තුළ, එතකොට අනිකුත් මම හිතන්නේ මේ නර්තනයෙන් වියුක්තව මේ වෙලාවේ අනිත් කලා මාධ්‍යන් තුළ පවා ඒගොල්ලන්ගේ ප්‍රකාශන හැසිරවීම අසිරු තත්ත්වයක් බවට පත් වෙලා තියෙනවා. මම නර්තනය කියන එකකින් අදහස් කරේ ඇත්තටම මේ අංගපසංග සෙලවීම හෝ අංගපසංග මූව් කරන එක විතරක් නෙමෙයි මේ බොඩි ලැන්ග්වේජ් කියන එක. මම නර්තනය දකින්නේ බොඩි ලැන්ග්වේජ් කියන කාරණේත් එක්ක. ඔව්, දැන් ඒ භාෂාවක් වීමට නම් යම් සංකේත පද්ධතියක් තිබිය යුතුයි. එතකොට නර්තනය තුළ මේ සංකේත පද්ධතිය කොහොමද හසුරුවේ? ඔව්, ඉතාම හොඳ ප්‍රශ්නයක්. ඒක අපි චලනය ගොඩක් වෙලාවට සවිඥානිකව සිද්ධ වෙනවා, අවිඥානිකව සිද්ධ වෙනවා. නර්තනය තුළදී අපි අවිඥානිකව කිසි දෙයක් ඉදිරිපත් කරන්නේ නැහැ. හොඳම උදාහරණ තමයි ඉන්දියාවේ භරතනාට්‍යම් ගත්තම දැවන්ත සංකේත පද්ධතියක ප්‍රතිඵලයක් තමයි භරතනාට්‍යම් කියලා කියන්නේ. එතකොට යම්කිසි කතාන්දරයක් මුද්‍රාහ අපි කියන්නේ හස්ත මුද්‍රා ආශ්‍රිතව ඉදිරිපත් කරන ක්‍රමවේදයක් තමයි එතකොට භරතනාට්‍යම් කියන්නේ. සංඥා හා සංකේත ගැන කතා කරනකොට දැන් අපේ ශාන්ති කර්ම ගත්තොත් අපේ නර්තනයේ ශාන්ති කර්ම හරහා මම හිතන්නේ ශාන්ති කර්මයක් පටන් ගන්න මූලිකම අවස්ථාවේ ඉඳලා එහි අවසානයම කියන්නේ දැවැන්ත සංකේත හා සංඥා පද්ධතියක ක්‍රියාවලියක්. ඒක ඉතා හොඳින් අධ්‍යයනය කළ යුතු දෙයක්. බොහෝ අය කියන විදිහට මෙය මිත්‍යාවක් විදිහට යම් කිසි කෙනෙක් බැහැර කරන්න යනවා නම් ඊට ප්‍රථමයෙන් දෙවරක් නෙමෙයි මං හිතන්නේ 10,000 වතාවක් ඒ තුල අධ්‍යයනය කළ යුතු දේවල් අපිට තියෙනවා. විද්‍යානුකූලව අපිට තවමත් ඔප්පු කරන්න බැරි දේවල් තියෙනවා. ඒ සියල්ලම සමාජයට ඒ පැරණි නර්තන ශිල්පීන් සම්ප්‍රේෂණය කරමින් මේ සංකේත සංඥා හරහා. දැන් මේ ලංකාවේ නර්තන ක්‍රියාවලිය සහ එහි දක්නට ලැබෙන ප්‍රශාකාවන් සහ ප්‍රවණතාවන් පිළිබඳ ඔබගේ අදහස කුමක්ද? ඔව්, ඇත්තටම එහි විශේෂම ආචාර්යවරයෙක් විදිහටත් නර්තන ශිල්පිනියක් විදිහට මම එහි දෙපැත්තක් දකිනවා ඇත්තටම. මොකද ගුරුකුල මූලික නර්තන සංකල්පෙන් බැහැර වෙලා මේ වෙනකොට විශ්වවිද්‍යාල කලායතන වෙනත් වෙනත් ආයතන ඔස්සේ නර්තනය වෙනුවෙන් දක්වන දායකත්වය පිළිබඳ අගය කළ යුතු පළමු වතාවට. ඒ වගේම නර්තනය කියන දේ ඉදිරියට ගෙනියන්න දක්වන මෙහෙවර සහ ඒ වෙනුවෙන් දරන පිරිවැය, ඒ සියල්ලම අපි අගය කළ යුතුයි. හැබැයි ඒ සම්බන්ධයෙන් මම දකින අනෙක් පැත්ත මේ වෙනකොට නර්තන ශිල්පීන්ට වඩා මේ විෂයට නර්තන වේදීන්ගේ අවශ්‍යතාවය දැනෙන කාලයක්. මම හිතන්නේ අපිට අඩුම තරමේ නර්තනය සම්බන්ධයෙන් ඩිස්කෝස් එකක්වත් මේ පිළිබඳ කතිකාවතක්වත් ඇති වෙන තත්වයක මේ මොහොතේ ලංකාවේ කිසිම සක්‍රීය දායකත්වයක් නැහැ නර්තන ශිල්පීන් තුළ. වෙලිමහන් වේදිකාවල සංගීත කණ්ඩායම් සමග කරන නර්තන මේවා බස් රථවලත් සමහර වෙලාවට අපිට දකින්නට එහෙම ලැබෙනවා. සමහරට බලන් ඉන්නට එක්ක අපහසු ඒවත් අපිට බලන්න ලැබෙනවා. ඒ පිළිබඳ ඉතා හොඳ අත්දැකීමක් ලැබුණා. දැනට වසර 2කට පමණ දිනපතා ඒකෙන් හයිවේ එකේ කොළඹේන අවස්ථාවල මම ඒ පැය ගත කරන්නේ ඉතාම අසීරුවෙන් එතන වාඩි වෙලා. මොකද බොහෝ දෙනෙක් කරන චෝදනාවක්. ඔව්, ඇත්ත වශයෙන්ම ඒක තමයි මම දැකපු අනිත් පැත්ත. නර්තනය ඒ කියන්නේ එක පැත්තකින් ඔසවා තබන්න
යම්කිසි සුළු පිරිසක් ඒ සම්බන්ධයෙන් මහන්සි වෙනකොට විශාල පිරිසක් නර්තනය අගාධයට ගෙන යන්න දක්වන සක්‍රීය දායකත්වයක් විදිහට තමයි ඒක මම දකින්නේ. නර්තනය කියන්නේ කමර්ෂලයිස් වෙලා කියන්නත් බෑ ඒකට. ඇත්තටම කමර්ෂලයිස් වීම ඇතුළේ වෙන විනයක් තියෙනවා. මේ වෙනකොට අපේ නර්තන ශාස්ත්‍රයේ විශේෂම නර්තන වේදීන්ට හෝ නර්තන ශිල්පීන්ට ආකල්ප සහ විනය කියන එක අනිවාර්ය මේ ඉතාම අත්‍යවශ්‍ය කාලයක් විදිහට මම දකින්නේ. මොකද මම විශ්වාස කරනවා සමාජයේ යම් කිසි පිළිගැනීමක් තියෙනවා නම් මිනිසුන් සම්බන්ධයෙන් මූන් විනයගරුක මිනිසුන් මූන් විනයගරුක නැති මිනිසුන් කියලා මම විශ්වාස කරන්නේ. නර්තන ශිල්පියා හෝ ශිල්පිනේ නිරන්තරයෙන්ම විනයගරුක කෙනෙක් විය යුතුයි තමන්ගේ ප්‍රකාශනයේ සමාජයට මුදා හැරීමට පෙර. තමන්ට ස්වයං විනයක් නැත්නම් කිසිම මොහොත තමන්ගේ විෂය සම්බන්ධයෙන් තමන්ට විනයක් නැත්නම් ඉතා හොඳ උසස් ආකල්පයක් නැත්නම් තමන්ගේ ප්‍රකාශනය උතුම් අපි අපි අපේ භාෂ අපේ නර්තන විෂය ඇතුළේ අපි පාවිච්චි කරන දෙයක් මොකද නර්තනය කියලා කියන්නේ අපි ඉතා ගෞරවයෙන් පිළිගන්න දෙයක් නිසා තමන්ට උතුම් ප්‍රකාශනයක් අපි කියන්නේ ඒකින් අදහස් කරේ දේවත්වෙන් යුතුම නෙමෙයි ඇත්තටම තමන්ට ඉතාම සුපිරිසිදු ප්‍රකාශනයක් සිදු කරන්න අසීරු වෙනවා. මේ මොහොතේ ලංකාවේ නර්තනයට විනය සහ ආකල්පවල ගුණාත්මකභාවය ඉතාම අත්‍යවශ්‍යයි කියන එක තමයි මගේ යෝජනාව. සංකතන සංවාද මණ්ඩපය තුළින් අද අප සාකච්ඡා කළේ නර්තනය පිළිබඳව. අද අපි සාකච්ඡාවට සම්පත් දායකත්වය සැපයුවා කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ප්‍රාසංගික කලා අධ්‍යනාංශයේ කථිකාචාර්ය රුවනි බටුවංගල මෙනවිය. ඔබට බෙහෙවින් ස්තුතියි. සංකතන සංවාද මණ්ඩපය නිෂ්පාදනය කොට ඉදිරිපත් කළ මම දර්ශන අශෝක කුමාර්.